දැනට අල්ලලා තිනවා නයි 1600ක් දැල්ලා තිනවා මට 1650 දෙවිනි නය අල්ලන්න ගිහිල්ලා මාරන්තික අපාගෑම සිදු වුණා ඒක සිදු වෙලා මගේ මේ අතේ ඇඟිලි දෙකකුත් දැනට වැඩ කරන්න තියෙන තත්ත්වයක් උදා වෙලා තිනවා පිට අවුරුද්දකට හරියටම 2023 නේ ඇඟිලි වගේ වැඩ කරන්නේ නැහැ නේ මේ ඇඟිලි දෙක දැන් වැඩ කරන්නේ නැහැ ඒක නමන්න බෑ නමුත් දැන් ඉතින් මේ චර නමන්න පුළුවන් මේවට කරන්න පුළුවන් ප්‍රතිකාර අපි දන්නේ නැහැ අපි දන්නේ නැහැ මේ සර්පවිෂ ප්‍රතිකාර මට වෙච්ච මේ සිදුවීම තමයි මට වෙච්ච ලොකුම සිදුවීම. يعني මේක ඉතින් කවදාකවත් මම ඇති වෙන්නේ නැහැ නේ. නායක දැක්කම අපි ගොඩක් දෙනෙක් තිගැස්සෙනවා. හැබැයි බය නැතුව නයි අල්ලන නොකියුණු වීරේ අද මගේ ඉස්සරහා ඉන්නවා. අවදානමින් ජීවිතයක්. රෙඩ් ලයිෆ් එකක්. නයි විතරම දැල්ලන්නේ. නෑ අපිට අපේ ප්‍රදේශයේ ඉන්නවා ගොඩක් සර්පයෝ. ඒ කියන්නේ ලංකාවේ ඉන්න සර්පයෝ හැමෝම අපේ ගම්පා දිස්ත්‍රික්කේම සර්පයෝ අල්ලන්නේ. ගම්පා දිස්ත්‍රික්කේ ඉතින් ඉන්න උග්‍ර විෂ සර්පයෝ තමයි අපිට අල්ලන්න වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඉන්නේ සත්ව තමයි පොළඟයි නයයි. ඒ දෙන්න තමයි මිනිස්සු ගොඩක් බය අල්ලන්න උත්සාහ කරන්නේ නැති අපේ සහය බලාපොරොත්තු වෙන සර්පය දෙන්න. ඉතින් ඒ හින්දා මගට ගොඩාක්ම අල්ලන්න ඉන්නේ දෙන්න ඔය දෙන්න තමයි. ඒ කියන්නේ ඒක නය අනිත් එක පොළඟ. ඔය දෙන්න තමයි ගොඩක් අල්ලන්නේ. ඒ නයි වෙනත් සර්පය වගේ මේ වෙනකොට කී දෙනෙක් විතර අල්ලලා තියෙනවද? මම දැනට අල්ලලා තියෙනවා නයි 1600ක් දැල්ලා තියෙනවා. මට 1650 දෙවිනි නය අල්ලන්න ගිහිල්ලා මාරන්තික අපාගෑම සිදු වුණා. ඒ කරලා මම ගොඩාක් යන්තම් ජීවිතේ බේරගත්තේ. ඒක සිදු වෙලා මගේ මේ අතේ ඇඟිලි දෙකකුත් දැනට වැඩ කරන්න තියෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ සර්පේ කාලා. මේ නයි කාලා. ඒ කියපු විදිහට ඔයා මේ නයි අල්ලන්නේ විනෝදෙටවත් එහෙමත් නැත්නම් සතුටටවත් එහෙම දෙයකට නෙමෙයි. ඇයි මේ වැඩේ කරන්නේ? නෑ ඇත්තෙම ඉස්සර මම මේක ඉස්කෝලේ යන කාලේ නම් ඉතින් අර ඇලිලිවි සර්පයෝ එහෙම සතුන් ගැන මම ඇත්තටම පොඩි කාලේ ඉඳන් සතුන් ආදරේ සර්පෙන් ආදරේ. ඒ ආදරේ හින්දාම මගේ සතුන්ට ඇත්තටම බයක් වුණේ නැහැ. ඉතින් බය නැති හින්දාම ඉතින් ඒ කියන්නේ ඒ කාලේ මම සතුන් ගැන ඇත්තටම දන්නේ නැහැ. මේ සතා විශ්සද මේ සතා උග්‍ර විශ්සද කියන දැනුම මට තිබුණේ නැහැ. නමුත් අර හිටිය පොඩි පොඩි සර්පයම ඇල්ලුවා. ඒ අල්ලලා ඉතින් ඔය ඒ කාලේ කරේ ඉඳන් ඇත්තටම මේ ඒක දන්නේ නැතුව ඊට පස්සේ මම සර්පෙන් ඉගෙන ගත්තා. දැන් නම් මම ඒ ගැන සතුන්ට දෙන ආදරේටයි ඒ සත්තු හින්දා ඒ සත්තුන්ගේ ජීවිතයටයි ඒ සත්තු හින්දා අපේ මිනිසුන්ට වෙන ජීවිත හානිය වළක්ව ගන්න දැන් ඒ දේ කරන්නේ. ඒ කියන්නේ සත්තු වීලා මිනිසුන්ට කන්න පුළුවන් ඒ හින්දායි මිනිස්සු සත්තුන්ව මරනවා. ඒ හින්දාම සත්තු දැන් අල්ලනවා. එහෙම අල්ලලා ඒගොල්ලන් ගිහිල්ලා ඒගොල්ලන් ඉන්න පුළුවන් පළාතට ගිහින් දානවා පැත්තකට. ඉතින් ඒක තමයි ගොඩක්ම බලාපොරොත්තු වෙන සත්තු බේර ගැනීම. ඒ කියන්නේ මිනිස්සු වැඩි මැරෙන හින්දා. හරි. එතකොට අපි කියමු ආ කවුද කොහෙද එතකොට නයි අල්ලන එක නෙමෙයි ඔයාගේ වෘත්තිය. මොකක්ද ඔයාගේ වෘත්තිය ජීවිතේ කියලා? මගේ නම නයි. එතකොට මම වැඩ කරන්නේ බී එක වෙළඳ කලාපේ හොසල් ලංකා කියන ආයතනයේ. ඒකේ මම මේ මැෂින් ඔපරේටර් කෙනෙක් වශයෙන් වැඩ කරනවා. ඉතින් මට ඒ ආයතන සෑහෙන සහයෝගයක් දෙන මේ වගේ වැඩ කරන්න. ඒක මොකද අපිට අතරම කියන රස්සාවයි මේකයි මේ රස්සාවයි දෙකම කරන්න එක අමාරුයි. එම්පොඩි තිනමුත් අපිට ජීවත් වෙන්න හැකියාවක තවසයි ඒකේ හැකියාවක් වශයෙන් මම ඒක කරනවා. එතකොට මම බැඳලා ඉන්නේ විවාහයලා ඉන්නේ මට පුතගේ දුවේ ඉන්නවා. පුතාගේ නම නිම්න දුවගේ නම දෙවුමිනි. ඉතින් ඒ වයිෆ්ගේ නම නදීකා. ඉතින් අපි කොහොම සතුටින් පවුල් ජීවිත ගත කරගෙන මේ සතුන් ගල් කරන දෙයකට අපේ අම්මා ගෙත්තුන් මේ අපේ පුතාලගේ සෑයන මේක තියෙනවා මේ වට අල්ලන්න යන්නේ සත්තු අල්ලන්න. ඒ මොකද අපිට මේකට ගොඩක් වෙලාවලට මට ගොඩක් රැට කියන්නේ රැ එකට දෙකට තුනට වෙන කෝල් එනවා. කෝල් අහම ඉතින් ඒ වෙලාවට ඉතින් අපිට ගිහිල්ලා අල්ලන්න යන්න ගුණාම අපි පවුලේ කට තැන වදයක් කරන මේක. මොකද කෝල් එන රැට. ඒත් ඉතින් ඒගොල්ලන්ගේ සහයෝගයත් ඉතින් මට ගොඩක් වටිනවා. අපි බලමුද මේ ඇඟිල්ල පොඩ්ඩ. ඔව් මේක මට දැන් උනේ ඊට අවුරුද්දකට හරියටම 2023 නේ. මේ ඇඟිලි වගේ වැඩ කරන්නේ නැහැ නේ. නෑ මේ ඇඟිලි දෙක දැන් වැඩ කරන්නේ නැහැ. ඒක නමන්න බෑ. නමුත් දැන් ඉතින් මේ ඒ කියන්නේ මෙච්චර නමන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ. මොකක්ද උනේ?
ඒ කියන්නේ ඒ සතා හිටියේ අපි දැන් සතු ඉන්නකොට අපි ගිහිල්ලා අපි අහන්න සතා කොහෙද ඉන්නේ කියලා. ඒගොල්ලෝ කියලා අපේ ගෙදර සතෙක් කැරිලා ගිහින් ඒගොල්ලෝ දන්නේ සතා මොකාද කියලා. පළක් කට්ටි දන්නවා මේ නය මේ පොළඟ කියලා. පළක් කට්ටි සතු වඳුරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කියන අපේ ගෙදර නයෙක් කැරිලා ඉන්නවා කියලා කිව්වොත් අපි යනවා ගිහම ඉන්න තැන කොහෙද හැවුවොත් තමයි එතෙන්ට කියලා කියන්නේ. ඒකෝ සතා හිටියේ පොඩි වෙනයක් වගේ දුණා ඒක ඇස්සේ. පසේ. ඊට පස්සේ මම මේ කීට්ලා එතන උදැල්ලකින් අර කඩලා ගන්නකොට සතා හිටියා. ඊට පස්සේ අපි සතෙක් සාමාන්‍ය අල්ලනකොට ඉස්සලාම අල්ලන්නේ වලිගෙන්. ඉතින් මම එහෙම අර සතා දැකලා අල්ලුවා. ඒ සතා මම දැක්කේ නෑ එයාගේ හිස ප්‍රදේශේ කොහෙද එහෙම තියෙනවා. අල්ලනකොට ඒක පාටම ලැපුවා. ඉතින් හපපු ගමම දැන් මම කියන්න ඕනේ දේ තමයි මේ සර්පයෝ කියන කට්ටිය විස වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. උග්‍ර විස සර්පයෝ හරි විස නැති සර්පෙක් හරි කෑවහම අපි වැඩි හිත කලබල කරන්න හොඳ නෑ. දැන් මම මේ දේදී වෙලා මට කෑවේ අඩි පහ මාර්ග ණයෙක්. කියන්නේ උග්‍ර විස සතෙක් ණයා කියන්නේ ඒ ණයා කාපු ගම මම ඇත්තටම ඒ වෙලාවේ මට ලොකු කැක්කුමක් ආවේදනාවක් සත් ඒ කියන්නේ මේ අතට මේ අතටයි මේ ඇඟිලි දෙකම කෑවා. මම ඊට පස්සේ මේ අපි වෙලෙම කිව්වා කට්ටියම දුවා මේ කියන්නේ මේ අපිට මේ මේවට කනකොට ප්‍රතිකාර අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේ සර්ප විස ප්‍රතිකාර. ඉතින් අපිට තියෙන කිට්ටුම රජේ රෝහල ළඟ තමයි අපි කරන්න ඕනේ. මොකද මම කියන්නේ මේ සිංහල දෙකම හොඳ නැහැ කියලා. නමුත් අපිට ඒ වගේ වෙලාවල් වලදී හොඳ වෙනම හිත හොයාගන්න අමාරුයි. නමුත් අර වගේ තැනකට ගියා එතන සාමාන්‍යයෙන් ඒ හොස්පිටල් වල කට්ටිය ඉන්නවනේ. ඉතින් මම ගල් ගියා රාගමරෝ වලට ප්‍රතිකාර ගත්ත දවස් 15. ඊට පස්සේ තමයි මේ දැන් මේ වමෙන් ඇඟිලි දෙක තාම වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා ඉතින් කාලයක් ඇද්දි මේක හරියයි කියලා. ඒ වගේ අවධානමක් අරගෙන මේ නයි සර්පය අල්ලන්න අරගෙන දැන් කොච්චර කාලයක් වෙනවද? දැන් අවුරුදු 15ක් විතර වගේ කාලයක් වෙනවා. අපි 15ක් වගේ කාලයක් වෙනවා. ඉතින් ඉස්සරම කාලේ අපිට මේ ඔය සත්තු ඇල්ලුවට ඒවා ඉතින් කවුරුත් දන්නේ නැහැ. ඔය අපි වගේ ඔය හිතුවක්ම යාළුවෝ අහලා පාල කට්ටිය විතරයි. මොකද දැනගෙන පස්සේ අපි ඔය Facebook group වල ඒ වගේ ඉවෙන් ඉතින් දැන්නම් ඉතින් ගොඩක් කට්ටිය අඳුනනවා මම ගැන. ඉතින් කෝල් එනවා ඒවෙන් තමයි අපි යන්න ගිහිල්ලා සත්තු අල්ලන්නේ. Thank you. අවුරුදු 15ක් තිස්සේ මේ නයි අල්ලන සර්පය අල්ලන වැඩේ කරනවා කියලා. ඒ කාලය ඇතුළත يعني එදා ඉඳන් අද වෙනකන් නයි සර්පෙක් අල්ලන්න ගිහිල්ලා වෙච්ච අමතකන වෙන සිදුවීම් තියෙනවද? බය හිතෙන සිදුවීමක් එහෙම නැත්නම් දුක හිතෙනම සිදුවීමක් වගේ? ඇත්තෙම ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ඉතින් මට වෙච්ච මේ සිදුවීම තමයි මට වෙච්ච ලොකුම සිදුවීම. මොකද මගේ අතේ කෑල්ලක් අඩු වෙලානේ තියෙන්නේ. මේ ඇඟිල්ලේ වැඩ කරන්නේ නැති මේක තමයි මං හිතන්නේ මට වෙච්ච භයානකම සිදුවීම. ඊට අමතරව නම් ඉතින් සර්පය අල්ලන්න ගියාම ගොඩාක් දේවල් අපි يعني මේ වගේ දෙයක් උනේ නැහැ. මේ වෙච්ච පළවෙනි අවස්ථාව. ඊට අමතරව ඉතින් සර්පය අල්ලන්න ගිහිල්ලා ඔය වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි වැටෙනවා, ඒ කියන්නේ සත්තු පස්සේ ගිහිල්ලා අල්ලන්න ගිහ වැටෙනවා. එතකොට මේ ඉරේ දැන් ඒ අල්ලන්න ගිය සත්තු අපේ අතින් අල්ලන්ගෙනකොට කට්ටි එන බලන් දෙනවා. ඒ ආහම එක එක්කෙනා ඒගොල්ලන්ට ගොඩාක් ආසාවල් තියෙන සර්පය ගැන විස්තර දැනගන්න. ඒ කියන්නේ උගේ මේ කට ඇරලා පෙන්නන්නයි කියනවා සර්පය ගොඩ අල්ලන්නද කියලා ගන්නවා. ඉතින් ඒ වෙලාවල් වලදී යම් යම් දේවල් වලදී ඒගොල්ලන් කියන්නේ වටපිටා ඉන්න කට්ටිය එහෙම ගිහිල්ලා වෙච්ච සිදුවීම් තියෙනවා. ඉතින් ඒ බා මතක නැහැ ඇත්තරම. මේක තමයි මට වෙච්ච සිදුවීම කියන්නේ ගොඩාක්ම හදිසි අමුතුලක් වල වෙච්ච මේක තමයි. මේක ඉතින් කවදාකවත් මතක නැතිවෙන්නේ නැහැනේ. මේක මම ඉන්නකම් මට මේක මතක් වෙනවා. ඉතින් මේක තමයි මට වෙලා තියෙන ලොකුම අනුතුත. දැන් ඕනම කෙනෙක්ට සර්පෙක් අල්ලන්න බෑනේ. මේක ගැන පුහුණුවක් නැතුව කවුරු හරි සර්පෙක් අල්ලන්න ගියොත් ජීවිත අවදානමක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ජීවිත මරණේ නැති වෙන්න පුළුවන්. ඔව්. ඉතින් ඔබ පුහුණුවක් ලැබලා තියෙනවද? එහෙනම් කොහෙන්ද මේ පුහුණුව ලබා ගත්තේ? නෑ ඇත්තටම මේක කාටවත් අපිට මේක මේ සත්තු අල්ලන්න උගන්වන්න බෑ. දැන් අපිට එහෙම සර්පයෝ අල්ලන්න උගන්වන්න කියලා ගොඩාක් ඉල්ලීම් වෙනවා. ඒ කියන්නේ අපිට සර්පයෝ අල්ලන්න ආසයි මෙහෙම අපි කියා දෙන්න කියලා ගොඩාක් ඉල්ලීම් වෙනවා. නමුත් වෙලා තියෙන්නේ මේක එහෙම අපිට ක්‍රියා දෙන්න බෑ. මොකද ඒකට තියෙනවා ගොඩක් මේ දේවල් ඉගෙන ගන්න. එකක් තමයි අපි සතුන්ට අර බය නැති වෙන්න ඕනේ. ඒක එකක්. සතෙකුට අපි බය වෙලා බෑ. ඒ වගේම මේ සතු දැන් ඉන්නවා විෂ තියෙන සත්තු, විෂ නැති සත්තු ඉන්නවා. අපි සත් හොඳුල ගන්න ඕනේ.
එහෙම නැති වුණොත් අපිට ගොඩක් අනතුරු සිදු වෙන්න පුළුවන් අල්ලන්න කියලා. ඒ හින්දා ඒක අපිට කාටවත් උගන්වන්න බෑ. අපි ඉගෙන ගත්තෙත් අපි විහිම්මයි. ඒ කියන්නේ අපි කියන්නේ අපි ඉන්න ගොඩක් ලංකාවේ ගත්තොත් එහෙම සත්තු අල්ලන කට්ටිය ඉන්නවා 74ක් විතර වගේ ඉන්නවා. ඒ එක්කෙනෙක්වත් කාගේ ඉගෙන ගත්ත කට්ටිය නෙමෙයි. ඒගොල්ලන්ට එක එකනට අල්ලන එක එක ක්‍රම තියෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් තියෙන අපිට කාටවත් උගන්වන්න බෑ. උගන්වන්න තහනම්. සත්තු විශේෂ සත්තු විද්‍යාව. ජනවහරේ තියෙනවා කතාවක් හැපින්නක් එක්ක සෙල්ලම් එපා කියලා. වෛර බැඳගත්තොත් පන්නගෙන එනවා කියලා. ඔබට එහෙම බයක් දැනෙලා නැද්ද? නෑ. සර්පයෙන් සම්බන්ධව තමයි ලංකාවේ ගොඩාක්ම මිත්‍යා මත තියෙන්නේ. සත්ත්ව සම්බන්ධ තියෙනවා මේ සත්ත්ව සම්බන්ධයෙන් ගොඩාක්ම ගොඩක් දේවල් මිත්‍යා මත. ඒ කියන්නේ වෙලක් කට්ටි කියනවා මේ නයා කියන්නේ පන්න ගහන සද්දෙක්, තිත් පොළඟා කියන්නේ පන්න ගහන සද්දෙක්. එහෙම කියන. ඒකට හැපින්න කියන්නේ ලෝ ලෝ පහර දෙනවා කියලා කතාව මිනිස්සුන් අතර තියෙනවා. ඒවා යම් කිසි ඇත්තකුත් තියෙනවා. හැබැයි ඒවා කියන තරම් ඇත්තක් නෑ. ඒ කියන්නේ දැන් අපි හැපින්නක් ගත්තොත් එහෙම හැපින්නේ විතර දාන කාලයක් තියෙනවා. දැන් ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අවුරුද්දේ එක පාරකට විතර දාන්නේ. කියන්නේ පෙබරවාරි මාර්තු වගේ කාලවල වලදී ඒගොල්ලෝ විතර දාන කාලේ. ඒ විතර දාන කාලෙට ඒගොල්ලෝ කොහේ හරි උභහක හෝ වෙන එක තමයි විතර දාන්නේ. ඒ කාලෙට ඒගොල්ලෝ ওই විතර ආරසා කරගෙන ඉන්නවා එතන. විතර රැක්මක් කරන්නේ නැහැ. රැක්මක් කියලා කරන්නේ නැහැ. ආරසා කරගෙන ඉන්නවා. ඒ කාලෙට හැපිනට් එක ප්‍රචණ්ඩයි. ප්‍රචණ්ඩයි කිව්වට මේ අපි වගේ කට්නිය කියන්නේ විශාල ශරීරය තියෙන මිනිහ පස්සේ එළවන්නේ නැහැ. බල්ලෙක් කූසෙක් එළව සතිය පස්සේ එළවන්න පුළුවන්. ඉතින් එච්චරටම ওই කියන තරම්ම පැන්නීමක් කරන්නේ නැහැ. ඒවා බොරු. ඒක තමයි බොරු. සර්පය අල්ලන එක විතරද කරන්නේ? නලාවක් පෙමිලා නයි නටවන්න එහෙම උත්සාහ කරලා නැද්ද? නෑ ඒකත් බොරුව. සර්පේන කන් ඇහෙන්නේ නෑ. ප්‍රධාන වශයෙන් ගත්තාම එහෙම සර්පේ ඉන්න බාහිර කනක් නෑ. ඒගොල්ලන්ට අපි අර පොළව පෑගෙන කතිය දැනෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ ඒකට ඉව අල්ලගෙන යනවා මිස සර්පේන කතා ගන්න තේන්නේ කතා කරන ඇහෙන්නේ නෑ. උන්ට කතා කරන්න සද්දයක් කරන්න බෑ. කියන්නේ සාමාන්‍ය පොළඟායි තිත් පොළඟා නයා වගේ සත්තු විතරයි වට පූස් කියලා සද්දයක් කරන්න පිට කරන්නේ. අනිත් සතුන් එහෙම සද්දයක් කරන්න බැරි සත්තු ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් දුරට සද්ද කරන්නේ. ඒගොල්ලන්ට අපි කරන සද්ද ඒගොල්ලන්ට මේ කන් දෙක ඇහෙන්නේ නැහැ. ඒතන මිනිස්සු ඇවිල්ලා කියනවා නේ නයි හාමියන්ට මෙතනින් යන්න අපේ මිනිස්සු අපේ ළමයි ඉන්නවා කියලා කතාවක් තියෙනවා. ඒ කතාවේ සත්‍යයක් නැහැ. ඒ කියන්නේ උන්ට ඇහෙන්නේ නැහැ. උන්ට අපි භාෂාව තේරෙන්නේ නැහැනේ. අපි කියමු ඉංග්‍රීසි ගෙදරකට ගියා, දෙමළ ගෙදරකට ගියා, සිංහල ගෙදරකට ගියා. එතකොට ඒගොල්ලන්ගේ භාෂාවනේ ඒගොල්ලෝ කියන්නේ. එතකොට සත්තුන්ගේ භාෂාව තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ අපි දිහා. ඒගොල්ලන්ට කරදරයක් වුණොත් ඒගොල්ලෝ අපිට යම් කිසි ප්‍රහාරයක් කරන්න උත්සාහ කරනවා. අපි කරදර නොකර අපේ පාඩුවේ හිටියොත් ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ පාඩුවේ යනවා. ඒ කියන්නේ අපි ළඟ මේ කවදාවක ණයෙක් එළවගෙන කන්නේ නැහැ. පොළඟෙක් එළවගෙන එළ කන්නේ නැහැ. අපි ඒගොල්ලෝ ගාව යනකොට ඒගොල්ලෝ අපිට බයට යම්කිසි පහර කෙල්ල ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ කටේ වෙච්ච ලොකු ඉසක් තියෙනවා කියලා. දන්නේ නැති හින්දා තමයි ඒගොල්ලන්ගේ අර ඒගොල්ලන්ගේ සත්තාගේ ආරස්සාවට අපිට පහර දෙනවා. ඒකයි වෙන වෙන්නේ. දැන් මේ කියපු කරුණුත් එක්ක අවුරුදු 15ක පළපුරුද්දත් එක්ක ලංකාවේ ඉන්න සර්පයෝ ගැන හොඳ දැනුමක් ඇති අපිට. එතකොට ඒ දැනුමත් එක්ක අපිට දෙන්න පුළුවන් අවවාදයක් මොකක්ද මේ සර්පයොත් එක්ක අපි ගනුදෙනු කරනකොට අපි මොන වගේ දේවල්ද දැනගෙන ඉන්න ඕනේ? ඔව් මෙහෙම විශේෂයෙන්ම කියන්න දෙයක් තමයි සර්පයෝ කියන්නේ මේ පරිසරයේ අත්‍යවශ්‍ය ජීවීන් මේ තමයි සර්පයෝ කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ දැන් අපි ලංකාවේ ගොඩාක් සර්පයෝ වර්ග ඉන්නවා. ඒ කියන්නේ සර්පයෝ වර්ග 108ක් ඉන්නවා. 108න් 15ක් ඉන්න මුහුදු සර්පයෝ. ඒගොල්ලෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. අපිට ඔය මේ ඉතුරු 93 තමයි ඉන්නේ. ඒගොල්ලන්ගෙන් අපිට උග්‍ර විස ගන්නේ සර්පයින් 6 දෙනයි. එකට ගතනම තෙල් කරවලයි, මුදු කරවලයි, තිත් පොළඟා, නයා, වැලි පොළඟා, ගුණකටුවා. ඔය ටික තමයි අපිට උග්‍ර විස ගන්න සර්පයින්. එතකොට ඒ සර්පයෝ මේ අපි අපේ පරිසරයේ ජීවත් විය යුතුයි කියලා කියන්නේ ඒකට තමයි පරිසරයේ අනිත් මේ සත්තුත් එක්ක ඉන්න සත්තු ගාද ඒගොල්ලෝ හින්දා මීයෝ, ගෙම්බෝ වගේ සත්තු පාලනය වෙනවා. ඒගොල්ලෝ හිටියේ නැත්නම් එහෙම ඒ සත්තුන්ගෙන් අපිට ඊට වැඩිය හානියක් කියලා තමයි මීයෝ ගත්තොත් එහෙම මීයෝ අල්ලන්න ඔය ගෙවල් හොදර ගන්න පූසාට පූසාට බෑ. පූසාන්ට පුළුවන් තත්ත්වයක ඊට වැඩිය දෙයක් කරනවා සර්පයෝ. ඒ හින්දා සර්පයෝ ලං මේ අපි ඉන්න පරිසරයේ ඉන්න ඕනේ. අපි ඒගොල්ලන්ට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. බය වෙන්න ඕනි. ඉතින් අර අවට පරිසරයේ පිරිසුදු කරගෙන ඒ එන මීයෝ ගෙම්බෝ වෙන එක වළක්වා ගත්තොත් අපේ වත්තට හෝ ගෙදරට සාමාන්‍යයෙන් එහෙම සර්පය එන්නේ නැහැ. ඒගොල්ලෝ එන්නේ ඒව පස්සේ. ඒ කියන්නේ
ගොඩක් කතේ නෑ පොලංගා වගේ සත්තු ඉන්නේ මීයක් පස්සේ තමයි ලෝකෙ ඉන්නේ අපි ඒගොල්ලෝ පාලනය කළොත් අපිට සත්තු වි කරදරයක් නෑ අපි අවට පිරිසු තියාගන්න ඕනේ නැත්නම් සර්පේ ඕන තරම් ඉන්නවා කැලේ අපිට අවුලක් නෑ ඒක කැලේ ඉන්නවා ඒගොල්ලෝගේ පාඩුවේ ඒගොල්ලෝ ඉන්න අපේ වත්තට හෝ ගේට ආවොත් තමයි මේ සතෙක්ගෙන් හානියක් වෙන්නේ වෙන්න පුළුවන් ඒක වළක්වා ගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ අර මට පිටාව පොඩ්ඩක් අර සත්තු ඉන්න තියෙන පිරිසු වල එතකොට මේ දැන් නායක සර්පේ කිව්වම අපි ගොඩක් බයයිනේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දී ඔබ කොහොමද මේ වගේ දෙයකට යොමු වෙන්නේ? පෙළඹෙන්නේ. ඔව්, ඇත්තටම ඉතින් මේක ගොඩාක්ම මාරාන්තික දෙයක්. මාරාන්තික සේවයක්. අපි මේක සේවයක් වශයෙන් තමයි හඳුන්වන්නේ. මොකද මේක මේක හැමෝටම බෑ. සාමාන්‍යයෙන් ගත්තොත් 1000කට එකක් වගේ පුළුවන් කට්ටිය ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි ඔය ලංකාවේ ඉන්නවා අපි 74ක් 80ක් වගේ මත ගානක් ඉන්නේ. ඒ අපි ඉන්න කට්ටිය අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ සත්තුන් බේරගන්නයි මිනිස්සුන් බේරගන්නයි. ඉතින් අපි මේක ඉස්සලාම කරද්දි ගොඩක් අතරම එක එක අවධානය තතන මුහුණ දුන්නා. ඉතින් අර අත්දැකීම් මත තමයි මේ කරන්නේ. අත්දැකීම් කියන්නේ දැන් අවුරුදු ගණන කරනකොට සම්පූර්ණ දෙයක් ඕනම දෙයක් කරනකොට ඒකට පළපුරුද්දක් තියෙනවා. ඉතින් මේ සර්පය සම්බන්ධවත් එහෙමයි. අපි සර්පයෝ ඉස්සලා අල්ලපු ක්‍රමයට අල්ලනකොට අපිට ඒගොල්ලන්ගෙන් පොඩි පොඩි සපා ගෑවුනා. නමුත් අපි අතර ඇලි පොඩි පැටවු. එහෙම අල්ලලා 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 ඒ අද්දකින් මත දැන් අපිට ඕනම සර්පෙක් අල්ලන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ ඉන්න ඕනම සර්පෙක් මට අල්ලන්න පුළුවන්. මට දැන් අපි ඉන්න පළාතේ ඉන්න සර්පේ නම් ගොඩක් අඩුයි. විශේෂයෙන් නාය පොළඟා. ඊට අමතරව ඉතින් නෑ සර්පයෝ. නමුත් අවශ්‍යතාවයක් වුණොත් ඕනම සර්පෙක් ගන්න අපිට ගිහලා අල්ලන්න පුළුවන්. මොකද අපි ඒ සත්තුන්ගේ හැසිරීම රටාව දන්නවා. මේ සතා පහර දෙන්නේ මෙහෙම මේ සතා දැන් ඉන්න අවස්ථාව හොඳ නැහැ. මෙයා ගොඩක් හේන්දි ගිහිල්ලා ඉන්නේ. මෙයාගෙන් අල්ලන්න ඕනි කොහෙන්ද කොතනද කියන එක අපිට දැන් හොඳ අර වැටහීමක් තියෙනවා සතු අල්ලලා. ඒ අත්දැකීම් මත අපි ඇල්ලුවට වෙන කවුරුත් අපි අල්ලන වීඩියෝ බලලවක්වත් එහෙම අල්ලලා අල්ලන්න යන්න එපා. ඒක ගොඩාක් අනතුරු දායක. නමුත් සතු ලේසියෙන් අල්ලගන්න එක එක විදි තියෙනවා. බාල්දියකට අර මටේකට ඒ වගේ දේ කරලා සතු අල්ලන්න පුළුවන්. අපි අල්ලන විදිහට අල්ලන්න යන හොඳ නැහැ. සාමාන්‍යයෙන් එහෙම දැක්කයි කියලා. ඒක ගොඩක් අවදානම්. දැන් කෙනෙක්ට සර්පෙක් අල්ලන්න වමනාවක් තියෙනවා. කියන්නේ තමන්ගේ වත්තට ඇවිල්ලා නැත්නම් තමන්ගේ ගෙදරට ඇවිල්ලා කරදරයක් වෙලා වගේ නම් හැබැයි සර්පය අල්ලන්න බයයි. ඒ වගේ වෙලාවක ඔබතුමා දෙන යෝජනා මොකක්ද? ඒ වගේ ඇත්තටම කියනවා සර්පෙක් එහෙම ගේකට අල්ලන්න ආවහම ඉස්සල්ලාම සතා මොකද කියලා දැනගන්න ඕනි. ගොඩක් කට්ටිය දැන් අඳුරනවා සර්පයි. එතකොට ඒ සතා ළඟට ලං නොවි අල්ලන ක්‍රම තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් සතෙක් ඉන්නවා නම් අඩි 7ට විතර PVC මේ බටයක් අරගෙන එක පැත්තට ගහන්න ඕනේ ගැට ගහන්න ඕනේ මොකක් හරි බෑග් එකක් ගැට ගහලා අපි ඒ සතාගේ ඔළුවට ලංකලොත් බොහෝ දුරට ඒ සතා ඒකට රිංගනවා ඒ බටය ඇතුළට. බටය ඇතුළට රිංගුවට පස්සේ අපිට පුළුවන් ඒ බටේ උස්සලා එලින් කරන්න. එතකොට සතාව අර පිටිපස්සේ මල්ලට වැටෙනවා. ඒ මල්ලට වැටෙනාට පස්සේ පරිස්සමෙන් මොකද සත්වයකට පුළුවන් ඒ පෝර බෑග් එකක් වගේ කරහා දස්තනය කළාම දල දිගයි. ඒ හින්දා ඒක වදින්න පුළුවන්. ඒ හින්දා ඒක සතාව බිමට බෑග් එකට දාලා ඉන්නලා කට ගැට ගහලා ඊට පස්සේ එතනින් අනවල ඇවිල්ලා කොහේ හරි ප්‍රදේශෙ ගිහින් නල් කරනවා. දැන් මේක ඉතින් අවදානම් තත්ත්වයක් තියෙනවා. වුණා නැති හින්දා නමුත් අදිසියේදී හරි කවුරු හරි සර්පය අල්ලන්නේ කියලා සම්බන්ධ කරගන්න බැරි වුණොත් එහෙම කරලා අල්ලගන්න පුළුවන්. මේ කතා කරපු කරුණුත් එක්ක මේක විශාල සමාජ සේවයක්. ඉතින් මේ කටයුතු දිගින් දිගටම සාර්ථකව කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.